ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව හරිත කෘෂි කර්මාන්තයක් රට තුළ ඇති කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කළා. නමුත් ගොවීන් දෙකින් දෙකටම චෝදනා කළේ රසායනික පොහොර තරම් කාබනික පොහොරින් වගා කටයුතු සිදු කරන්න බැහැ කියලයි. ඒ නිසා ඇතැම් ගොවීන් මෙවර මහකන්නේ වගා කටයුතු අතහැර දැමුවා. ඒ වෙනුවට රසායනික පොහොර ආයත ගොවීන්ට දෙන්න කියලා රජයට බල කරමින් ගොවියන් මහපාරට බැස්සා. ඒ අතරතුර සමහර ගොවීන් කෘෂිකර්ම බලධාරීන්ගේ උපදෙස්නුව මෙවර මහකන්නේ වගා කටයුතු ආරම්භ කළා. නමුත් ගොවීන් කිව්වේ රසායනික පොහොරින් තරම් කාබනික පොහොරින් අස්වැන්න ගන්න බැහැ කියලයි. ඒ නිසා ගොවීන් රජයට කිව්වේ කාබනික පොහොරින් වගා කර අසරණ වුණ අයට වන්දි මුදලක් රජය ලබා දිය යුතු බවයි. මහකන්නේ වගා කරලා අස්වැන්න අසාර්ථක වුණ ගොවීන්ට වන්දි දෙන්න කැබිනට් අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද ප්‍රකාශ කළා. ඒ අනුව ගොවීන්ට වන්දි දෙන්න රුපියල් මිලියන 40,000ක් වෙන් කළ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. හරිත කෘෂිකර්මාන්තයේ නියලීමත් එක්ක වස විසෙන් තොර මේ කෘෂිකර්මාන්තයේ නියලීමත් එක්ක තමන්ගේ වගාවල හානි සිදු වුණා පාඩු සිදු වුණා මේ සඳහා වන්දි ලබා දෙන්න කියලා ඒ දිගින් දිගටම අපි ගොවීන්ට සහතිකයක් දුන්නා. මම කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට ඔබ මේ වැඩසටහනට සම්බන්ධ වෙලා යම් වගා හානියක් සිදු වුණොත් ඒ සඳහා වන්දි ලබා දෙන්න රජ කටයුතු කරනවායි කියලා ඒ සහතිකය අපි ගොවීන්ට ලබා දුන්නා. මුල ඉඳලම ගොවීන් 10,49,000ක් හෙක්ටාර් ලක්ෂ 8ක් වගා කරලා තිබුණා පහුගිය මහකන්නේ. ඒ ගොවීන් සඳහා වන්දි ලබා දීමට ඊයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව අපි මේ වෙනකොට ජනහා සංඛ්‍යාලකන දෙපාර්තමේන්තුවත් ගෝජන සේවා දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධව ප්‍රාදේශීය මට්ටමින් කෘෂිකර්ම පරිශ්‍රණ නිලධාරී මට්ටමින් අපි මේ වෙනකොට ගොවීන්ගේ අස්වැන්න පිළිබඳ අපි නිරීක්ෂණයක ඉලමින් ඉන්නවා. එනිසා ඔවුන්ගේ අස්වැන්න කැපීමත් සමගම ඔවුන්ට වෙලා තියෙන පාඩුව වෙනුවෙන් සෑම ගොවියෙකුටම වන්දි ලබා දෙන්න කටයුතු කරන බව බොහොම සතුටින් අපි සඳහන් කරන්න ඕනේ. ඒ සඳහා මිලියන 40,000කට ආසන්න මුදලක් රජයේ විසින් වෙන් කරනවා. අපි ගොවියගේ නිෂ්පාදනයේ පාඩුව තමයි අපි බලන්නේ. හැම ගොවියෙකුටම මේ වන්දිය ලැබෙනවා. තවත් පඹය කොච්චර පිච්චුවත් තව මොනතරම් පහර දුන්නත් මේ ප්‍රතිපත්තිය වෙනුවෙන් මම හිත ගන්නවා. මේ අතර ගොවින්ගේ වී කිලෝ වාග් රුපියල් 75ක මුදලකට ලබා ගැනීමට වී අලෙවි මණ්ඩලය තීරණය කළ බවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඊයේ වෙනකොට තිබුණේ වී කිලෝ එක රජයේ සහතික මිල රුපියල් 50යි. ඊයේ කැබිනට් මණ්ඩලයේදී වී අලෙවි මණ්ඩලයට පෞද්ගලික අංශයත් එක්ක තරගකාරී ලෙස වී මිල දී ගැනීමට අපට අවසර ලබා දුන්නා. ඒ අනුව අද උදේ අපි තීන්දුව කරා අද සිට වියලේ මණ්ඩලය වී කිලෝ එකක් රුපියල් 75කට මිලදී ගන්න. දැන් ගොවින්ට පුළුවන් වියලේ මණ්ඩලයේ ගබඩාවලට ඒ වී ගෙනත් දීලා ඔවුන්ට අවශ්‍ය මුදල් ලබා ගන්න හැකියාව තියෙනවා. ගොවියට වී විකිණීමේදී අසාධාරණයක් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. පිටරටින් හා ලාණයනය කරත් වී මිල බැස්සත් වියලේ මණ්ඩලය ඉදිරිපත් වෙනවා ගොවියගේ වී ටික මිලදී ගන්න. අද වේදිනියක් මගෙන් ප්‍රශ්න කරා කාබනිකද චීනෙන් ඇනුම් කළ තියෙන මෙට්‍රික් ටන් මිලියනයක් වූ සහල් ප්‍රමාණය කියලා. අතරම මේක දැන් සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. තවම ඒක පිළිබඳ අවසන් තීරණයක් අරගෙන නැහැ. නියත වශයෙන්ම මේක කාබනික නිෂ්පාදනය කරන ලැබූ සහල් වශයෙන් සහතික කරන්න බෑ. පින්ඩෝ සිරින් බයෝටෙක් නැව අර යා ලංකාවට යනවා අර යනවා මෙහෙ යනවා සිංගප්පූරු ගිහලා අපව ආවා. මේක කොහොම හරි අපට ඩම් කරන්න තමයි ඉස්සහගත්තේ අපි. ඒකල දැන් අපිට ආපහු සෑම්පල් එක වණ්ඩ ඕනේ. ඒ සෑම්පල් එක ටෙස්ට් කරලා ඒක පාස් වුණත් විතරයි ඒ පොහොර ටික අපි ගන්න. අපි ඉන්ටර්නැෂනල් ටෙන්ඩර් එකක් දාලා අපි ඒ කොන්දේසි වලට එකඟ වුණොත් අපි බැඳිලා ඉන්නවා ඒ සමාගමෙන් ගන්න. හැබැයි මොන බැඳුණත් අපේ ක්වොලිටි පොහොර එන්නේ නැත්නම් අපි පොහොර ගන්නෙ නෑ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.